ගොඩක් කට්ටියකට මේ දවස්වල තියෙන ලොකුම අර්බුදය තමයි මස් මාළු හොයාගන්න බැරි එක. ඒ කියන්නේ මස් මාළු වල මිල මුදල් ගොඩාක් ඉක්මනට හරි වේගවත්ව ඉහළට යන හින්දා. ඉතින් රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට මස් මාළු හොයාගන්නවා විතරක් නෙමෙයි බිත්තරයක්වත් හොයාගන්න බැරි ගාහනට තමයි මේ වෙනකොට ලංකාවේ පරිසරය හැදීගෙන තියෙන්නේ. ඉතින් ඒවට අපි විකල්පයක් විදිහට තමයි මේ ගෝවා සහ ගෙදර තියෙන එලෝලු කීපයක් මිශ්‍ර කරලා හදාගන්න මේ ගෝවා පැටි එක. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක කරී එකට උනත් බස්සල ඉවර වෙලා හරියට මස් මාළු හදාගෙන කනවා වගේ කන්න. අපි බලමු මේ රෙසිපි එක. මේක හරිම ලස්සනයි. මේකට ඉන්දියාවේ සමහර අය කියනවා මේකට පක්රා, එහෙම නැත්නම් පකොඩා කියලා. බට් ඒක නෙවෙයි මේ රෙසිපි එක. මේක ඊට වැඩිය වෙනස් එකක්. හදන ක්‍රමෙත් පොඩ්ඩක් වෙනස්. කොහොම වුණත් හරිම ලේසියෙන් අපේ ලාංකීය සමාජයේ ඕගොල්ලන්ට හදාගෙන කන්න පුළුවන් ඉතාම ලේසි කෑම වේලක්. ඉතින් ගෝවා ටිකක් ගණන් අඩුයි ද මට හිතුණා මේ රෙසිපි කෝල්ලත් එක ෂෙයා කරගන්න. ඉතින් කොයි වගේ වෙලාවකද මේ වගේ කැබේජ් පැටි එකක් අපිට කන්න පුළුවන්? මේක අයිඩියල් ඩිනර් වලට, බට් ඉට්ස් ඐ ගුඩ් ෆෝ ලන්ච් ඇස් වෙල්. ඉතින් දවල් කෑමටත් මේක හොඳයි, විශේෂයෙන්ම පොදි කීපයක් එක්ක වගේ හදාගෙන කන දවල් කෑමකටත් හොඳයි. පපඩම් වෙනුවට ආදේශකයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඔගලට මං කියලා දීලා තියෙනවා කොහොමද සුප් කැට හදාගන්නේ කියන එක ගෙදරදීම. ඒ කියන්නේ කෘත්‍රිම රසකාරක නැතුව. ඉතින් අන්න ඒ වගේ සුප් කැටේ පොඩ්ඩක් දාන්න පුළුවන් නම් ඒ කියන්නේ ගෙදරදී හදාගන්න ස්වාභාවික රසකාරක වලින් තවත් මේක රස වැඩි වෙයි. ඔගලන්ට ඕන සැරකට හදාගන්නත් පුළුවන්. අපි වීඩියෝ එක බලමු. මොකද මේක හරිම ලේසි වීඩියෝක්. ඔගලන්ට මේක ලංකාවේ ලේසියෙන් කරන්න. අපි බලමු කොහොමද මෙන්න මේ විදිහට මුලින්ම ගෝවා ටික පුංචියට කපා ගන්න ඕන. පුංචියට කපා ගන්න පුළුවන් වෙන තරමට මේක ලස්සන වැඩි සහ ක්වොලිටි ඩිෂ් එකක් වෙනවා. ඊට පස්සේ පුංචියට පටන්ගෙන හදාගෙන ඉතරක් බෑ. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක උණු වතුර ටිකක් දාලා පොඩ්ඩක් වෙලා බාගෙට තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තව එලෝලු ටිකක් අරගෙන ගෙදර තියෙන ඕනම දේක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් පොඩ සෝට් කරන්න මාළු මිරිස් ටිකක් තියෙනවා නම් අවු මිරිස් ටිකක් තියෙනවා නම් this will be one of ideal. මන් දන්නවා ඔයගොල්ලෝ මේක රසට හදාගෙන කයි කියලා. මේ විදිහට පොඩ්ඩක් ටෙම්පරාතු කරලා පැත්තකින් තියාගන්න. ඒකත් මොකක් හරි බෝල් එකකට දාලා තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අමාරුම එක. ඒ මොනවද බිත්තර රුපියල් 60යි 65යි 70යි අමාරු උනාට කරන්න දැන් නෑ ගොයියෝ. අපිට කොහොම හරි කන්න වෙනවනේ. රයිට්. තඹගත්තු ගෝ එකක් තියෙනවා. අර හදාගත්තු එළවලු ටිකක් තියෙනවා. ඒ දෙක ඔක්කොම එකට දාලා ඒකට අර බිත්තර ටික මිශ්‍රණය දාගෙන බිත්තර තුනක් හතරක් වගේ අරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මිශ්‍රණය දාලා හොඳට කවලම් කරන්න ඕනේ. ලුණු, ගම්මිරිස් ඒ වගේ මොගලන්ට පුළුවන් පාම් පිටි, එහෙම නැත්නම් කඩල පිටි, එහෙම නැත්නම් හාල් පිටි කෝප භාගයක් විතර දාලා මේක තවත් ලස්සනට හොඳ ස්ටාචි කන්ටෙන්ට් එක වැඩි වෙන්න, ඒ වගේම නිකන් පේස්ට් එකක් හැදෙන විදිහට මේ විදිහට ලස්සනට මික්ස් කරලා තියාගන්න. ඔව්, මික්ස් කරලා තියාගන්න ඕගලන්ට පුළුවන් නම් මම අර කියලා දීපු ස්වාභාවික රසකාරක වලින් එකක් දෙකක් දාන්න. ඉට් විල් බී වන් ඔෆ් ඐඩියල්. ඊට පස්සේ පෑන් එකක් අරගෙන තෙල් චුට්ටක් දාන්න. ගොඩක් දාන්න ඒවා රයිට්. කොලෙස්ටරෝල් ප්‍රොබ්ලම් තියෙන තෙල් චුට්ටක් දාලිවරලා හැන්දකින් මේ විදිහට පුංචි පුංචි ප්‍රමාණයක් අරගෙන ලස්සන්ට එක පැත්තක් ෆ්‍රයි කරලා අනිත් පැත්තත් දාලා ගෝල්ඩන් බ්‍රවුන් වෙන්න ෆ්‍රයි කරගෙන කන්න. ඔගලන්ට පුළුවන් මේක පපඩම් වෙනුට ආදේශකයක්. ඒ වගේම හොද්දක් හදලිවරලා ඒ හොද්දට මේක බැස්සුවම මේක අනිවාර්යෙන් හරියට මස් වගේම ඔගොල්ලන්ට රස විඳින්න පුළුවන්. මම හිතනවා ඔගොල්ලෝ මේක විනෝද වෙයි කියලා. හදලා බලන්න බල්ලා අපිට කියන්න.